देवियां वांस के कनत मामा उन वांस से तुड़ा पाला दारुने का ही मेरे वचन क्या है देवियां वांस के कनत मामा उन वांस से तुड़ा पाला दारुने का ही देव तब ना ताकि ना वचन ने बोला ना इतना एक बड़ी आपे देव वचन है क्या ना मगे कोटस पे एंड इस्सला स्वामी वांस के दारुने ඉතා ඉක්මනින් පෙරලන්න ඔබගේ බයිබලයේ ඔබ ළඟ තියෙනවා ලූක්ගේ පොතේ අති 14ට turn to Luke 8:14 in English the word is maturity it is very clear in the English word but let's look how the Sinha Bible unfolds amen Luke පොතේ 8:14 කියවන්න සක්සක් ගෝ කසුමකේ වැටු ඒවා නම් වචනේ අතා තමුන්ගේ ජීවිත ගමනේදී ඒ වේදී වෙනින්ද වස්තු වෙනද සැප ජීවිතාවෙන්ද වචනේ යටව සම්පූර්ණ ඵල නොදරන්නෝය හාලෙලූයා මොකද ජීවිතයේ වුණා වූ ප්‍රශ්න කරදර පීඩාවල් වචනේ අහනවා හැබැයි ඒගොල්ලන් සම්පූර්ණ ඵල දරන්නේ නැහැ is the king james version no, we don't have the niv version put the niv version for me hallelujah deva damone etana vachana pavichi karana a bijaya morane ne me penoda vachane they do not mature for those of you who can read english mature ekenda mokanda kochchama bijaya damma samarak ayage jeevithe pala wenne ne ela mukura giyawu kiduno wenne ne hemathissema jeevithe ප්‍රශ්න ඒගොල්ලෝ යට කරනවා අද දවසේ මේ වචන අහන ඔබ කියන්න ස්වාමිනී මම සරු පසේ වැටුන බීජයක් වෙන්න යනවා ස්වාමිනී මම ටික දුරක් ඇවිල්ලා මැරෙන කිතුරු වෙන්න නෙවෙයි මම ටික දුරක් ඇවිල්ලා ප්‍රශ්න කරදර පීඩාවන් නිසා හැලිලා යන කිතුරු වෙන්න නෙවෙයි මම සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ මඟ ගමනය කරනවා හැලෙලුයා හැමෝම කියන්නේ සම්පූර්ණයෙන්ම කියලා සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ මඟ ගමනය කරනවා ඉතින් දේව දරුවනි අපරාධේ ටික දුරක් ගිහලා අත්හැරියොත් අපරාධේ ස්වාමීන් වහන්සේට අන්තිමේ දක්වා යන්න අපි බයිබලයේ දන්නා වූ හොම කතාවක් අපි කියවන්න යනවා අපි ඒ කතාව මුළුමනින්ම කියවන්න යනවා මේක උපමාවක් යේසුස් වහන්සේ උගන්වපු ලූක්ගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 57 සිට 62 දක්වා ලූක් chapter 9 verses 57 to 62 if you have your bible would you turn there and let me take us verse by verse hallelujah hodai deviyan wansike darwani obage bible e pedala e alankara wachane kiyawanda eke note ekak daaganna meka swami wansike wachane hallelujah sister nirosha omi sthuti hodana kiyawanda sister luke 9 චපල ගෝලයන් තුන් දෙනෙක් ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මිනිසෙක් ඔබ වහන්සේ යන පොතේට නමුත් මමත් උඹාඩු වෙන්නේ මේ කීවේ. යේසුස් වහන්සේට සිවරුට වෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩු තිබේ. නමුත් මිනිසු පුත්‍රයාට කිසිදවක් තැනක් නැතයි ඔහුට කීසේක. උන් වහන්සේ තවත් කෙනෙකුට මා අනු වරෙන්නේ කීසේක. නමුත් ඔහු ස්වාමීනි පළමු කොටස මාගේ පියාණන් භූම දානය කරන්නට මට අවසර තුන මැනවයි කිවේ. උන් වහන්සේද මලාවුවයි තමුන්ගේ මලවුන් තැන්පත් කරත්වා. නුඹ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරපැන්නයි ඔහුට කීසේ. තවත් කෙනෙක්ද ස්වාමීනි ඔබ අනුව එන්නෙමි. නුඹ පළමු කොට මාගේ එදල් සිටින්නන්ගේ අවසර ගෙන එන්නට මට ඉඩ දුන මැනවයි කිවේ. යේසුස් වහන්සේ නකුලේ අත තබා ආපසු බලන කිසිලේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතයි ඔහුට කිසේ. හල්ලෙලූයා සමහර විට අපි යේසුස් වහන්සේගේ වචනේ වඳුර අපි දකිනවා උන්වහන්සේ ගාවට සමහර විට එන්න උන්වහන්සේ යම් අවස්ථාවකට අමාරු කරනවා. මෙන්න මේක හොඳ අවස්ථාවක් උන්වහන්සේ ගාවට කැමැත්තෙන් ආපු කීප දෙනෙක්ගේ උන්වහන්සේ අමාරු කරනවට වඩා ඕකෙන් අමාරු ප්‍රශ්න කීපයක් අහනවා. දැන් දෙවියන් වහන්සේගේ දරුවනි හොඳට අහගන්න මම කියන දේ. යේසුස් වහන්සේ පේදුරු යොහාන්ව දැක්කාම උන්වහන්සේ මොනවද කිව්වේ? ඒකට ඉස්සෙල්ලා දැන්
යේසුස් වහන්සේ වෙනස් කරනසේක උන්වහන්සේ අපිව එක දෙයකින් අල්ල අරගෙන ඊට වඩා උසස් දෙයකට ගෙනියනවා ඇහෙනවද සභාව මම කියන දේ හොඳට ඔබගේ අවධානය දෙන්න මේ ඉතුරු විනාඩි කීපයට උන්වහන්සේ අපිව එකකින් අරගෙන ඊට වඩා උසස් දෙයකට ගෙනියනවා හalleluya උන්වහන්සේ කිව්වා එන්න මාව අනුගමනය කරන්න දේව දරුවනේ අනුගමනය කරනවා කියන්නේ වචනය මෙන්න මේකයි ඒකේ තේරුම in english for those of you who are writing in english this is what it means to follow god to follow jesus when jesus used the term follow me this is what it meant it's an ongoing commitment beyond the moment keep on following me let me tell it again it's an ongoing commitment beyond the moment keep on following මෙන්න දේව දරුවනි යේසුස් වහන්සේ අපිට කිව්වාම එතුමාව අනුගමනය කරන්න මේවට කියලා ගන්න පළවෙනි මොහොතට වඩා යහපැත්තට යන්න සමාරක ඇවිල්ලා කියනවා යේසුනි මට සමා වෙන්න මගේ පාපේ ගැන හැබැයි එතන නතර වෙනවා ඒකම මූහුරා යන්නේ නැහැ සමාරක අය දේවල් අමාරු වෙනකොට යේසුස් වහන්සේව අත්හැරලා යනවා ඒකම මූහුරා යන්නේ නැහැ කැපවීමක් නැහැ තුන්වෙනි දේ තමයි අනුගමනය කරනවා කියන්නේ අනුගමනය කරමින් යන්න හැමෝම කියන්න අනුගමනය කරමින් යන්න ඒ කියන්නේ යේසුස් වහන්සේව නොවැම්බර් මාසෙ පිළි අරගෙන දෙසැම්බර් මාසෙ අපතේ කරන්න බෑ හalleluya හැම මාසෙම හැම දවසෙම උන්වහන්සේව අනුගමනය කරමින් යන්න හalleluya මෙන්න දේව දරුවනි හැමෝම කියන්න පළමු කෙනා කියලා අද මේ දේව මෙය බලන්න ඔබ අපි යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා අද ඔබ ලෝකේ කොයි සිට මේ දේව මෙය බැලුවා උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යන මේ වචන ගන්න උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්න හැමෝම කියන පළමුව කියලා ආපහු හයි මේ කෙනාව අපි බයිබල් පොතේ කියවන්න යන්නේ හැබැයි මම ආශා කරනවා ඔබ මේක ලියාගත්ත වෙයි කවුද මේ පළවෙනි කෙනා අතනම බයිබලේ මතයෝගේ පොතේ අතවෙනි පරිච්ඡේදයේ 19 සිට 22 දක්වා අපිට මේ පළවෙනි කෙනා ගැන පැහැදිලි වචනයක් දෙනවා මෙයා ලියන්නේ කැමොම කියන ලියන්න කියලා පළවෙනි කෙනා තමයි ලියන්නේ මෙයා ඇවිල්ලා යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි මම ඔබව අනුගමනය කරන්න කැමති ලියන්න ඔබේ කාරණා කිව්වදලු මේක ලියන්න ඕගනුත් ලියන්න වගේ ලියන්න ලියන්නට සල්ලි තිබුණා ඒක අමතක කරන්න එපා ලියන්නව සමාජයේ පොද ස්ථාවරයක් තිබුණ මිනිස්සු ලියන්නට මිනිස්සු කවුරුවේ කරා ඒ කියන්නේ පොද බුද්ධිය මතවත් තිබුණ අය මේ ලියන්නව ඇවිල්ලා කියනවා යේසුනි ඔබ වහන්සේව අනුගමනය කරන්න මට කැමති ඒක හොඳ දෙයක්ද ඒක හොඳ දෙයක්ද හද අපි සතුටුස වෙන්නේ නැද්ද අල්ල ආන්ඩ්‍රේ කවුරුහරි ඇවිල්ලා කිව්වොත් මම යේසුස් වහන්සේට කැම සතුටුස වෙන්නේ නැද්ද සතුටුස වෙනවා හalleluya අපි එකට යාඥා කරනවා හැබැයි යේසුස් වහන්සේ යාගේ පුදුම ප්‍රශ්නයක් අහනවා උන්වහන්සේ කියනවා නරයින් ගැන හැමෝම ගැන නරයින් ගැන දැන් ඔබ දන්නවද යේසුස් වහන්සේ සතුටු කීපයක් නම් පාවිච්චි කරා උන්වහන්සේ මට මතකයේ හැටියට දෙපාරක් නරයව පාවිච්චි කරා එකක් තමයි මෙතන මොකද කිව්වේ නරින්ට තියෙනවා වෙනනේ බෙද තියෙනවා ගුහාවල් තියෙනවා උන්ට කියලා නිදා ගන්න තැන් තියෙනවා පක්ෂීන්ට කූඩු තියෙනවා හැබැයි මනුෂ්‍ය පුත්‍රයන්ට ඔළුව දාන්න තැනක් නැහැ දේව දරුවනි දෙවනි පාර උන්වහන්සේ නරිය කිව්වේ හෙරොත් මතකද හalleluya දැන් ඔබ කියනවා ඇති යේසුස් වහන්සේ කාරණේ නරිය කිව්වනම් මමත් කිව්වා මොකද වෙන්නේ අවකත් දෙන්න උන්වහන්සේ කිව්වේ ඊට වඩා ලොකු බැනෑරු තේරුමක් සමග උන්වහන්සේ කිව්වා හෙරොත් නරිය කියන ළමදයි හෙරොත් කරානම් කරේ කපටි වැඩ කරානම් කරේ යටි කරන වැඩයි හෙරොත් කිව්වා යේසුස් වහන්සේ ළඟට හම් වෙන්න කියලා නෑ 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 හෙරොත් ද යන්න ඕනේ යේසුස් වහන්සේව බලන්න හාලුවේ දේව දරුවනේ මේක තේරුම් ගන්න මේ පළවෙනි කෙනා හොඳ ස්ථාවරයක් තිබුණ මිනිස්සු. හැබැයි ස්වාමීන් වහන්සේ තුල යේසුස් වහන්සේ අහනවා යගේ ප්‍රශ්න කිහිපයක්. මේවා ඔබ කැමති නම් ලියා ගන්න. උන්වහන්සේ පළවෙනි දේ තමයි ඔහුට කිව්වේ ඔබ සූදානම්ද මිලේ ගෙවන්න. Are you ready to pay the high cost? දෙවනි දේ තමයි දෙවියන් වහන්සේ ඔහුට කිව්ව දේ තමයි ඔබ සූදානම්ද මුළු ගමනම යන්න. Are you ready to follow me completely?
සභාවගෙන අහනවා ඔබට හාස්කම් වුණාම විතරද ඔබ දෙවියන් වහන්සේව අනුගමනය කරන්නේ එහෙම නැත්නම් ඔබ තීරණයක් ගන්නවද මම පටන් ගත්ත ගමන මම නතර කරන්නේ මොන දේ ආවත් මම දෙවියන් වහන්සේ සමගයි කියලා හැලෙලුයා එහෙම කියන අය තමයි දෙවියන් වහන්සේ ගෞරවයට පත් කරන්නේ සමහර අය හාස්කමට වෙන තැනකට දුවනවා වෙන දෙයකට තව තැනකට දුවනවා අනේ දේව දරුණි මුළු පැකේජ් එකම පල්ලියේ තියෙනවා හැලෙලුයා අද මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙනවා එටිසලාටත් පාවිච්චි කරන්න ඩයලොග්ත් පාවිච්චි කරන්න ඒ අතරේ කොයිතරම් මොබිටෙල් එකක් දාගන්න එක චිප් එකක් මදවට චිප් දෙකක් දාගන්නවා සමහර ෆෝන් එකක ආසාව වෙනවා මේකට චිප් තුනක් ගන්න ඊපස් චිප් 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 තමයි අවකන්නේ විදේව දරුවනේ ඔබ මේ සභාවට විශ්වාසවන්ත වෙනවනම් දෙවියන් වහන්සේ මේ සභාවට උඩ හාස්කම් කරනවා හැලෙලූයා ඔබ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත වෙනවනම් මෙතන ඔබට අවශ්‍ය කරන හැම පෝෂණයක් ලැබෙනවා හැලෙලූයා ඔබ විශ්වාස කරනවනම් දෙවියන් වහන්සේ මාව තැන්පත් කරලා මම පැලවෙන්නද ඔව් ඔබ පැලවෙන්න දැන් ගිය සතියේ මම ගියා එක දුර අපේ සෙනගම බලන්න දැන් තමයි ගන්න ආශ හැඳ දුරයි මම ගියා ඒකම බලන්න හැබැයි මම හිතපු දේ තමයි මම ඔවුන්ට කිව්වේ නෑ ඔය ළඟ තියෙන සභාවට යන්න දන්නවද ඔබ දේව දරුවනි ඔබගේ ළමෙක් දුර ගමනක් ගියාම ඔබේ ළමයාට කියනවාද ආගෙදර එන්න ඕනේ කාට හරි ඉන්න සමහර අය කියනවා බේරිලා ඉන්න ආ ගෑනු ළමෙක් ඉන්නවා නම් කියයිද මගේ ඔබගේ දරුවෙක් ඉන්නවා නම් කියයි අනේ වා කොයි හරි තැනක් හොයාගන්න ගප් නැහැ ඔබ කොයි ගියක් කියනවා නැවත ගෙදර ඉන්න වෙලාවක දෙනවා හරිද දෙමව් කියන හරිද difficult circumstances ඔබට ජීවිතේ අනිවාර්යම තියෙන යන දේවල් තුන මේක ලියා ගන්න දන්නේ නැත්තම් අමාරු අවස්ථාවල් හැලෙලූයා ඒක ලියන්න ඔබගේ මගේ ජීවිතේ අමාරු අවස්ථාවල එන්න යනවා දෙවනි දේ you will have difficult choices ඔබට මොකද ඉත අමාරු බැන යනු තෝරා ගැනීම හැලෙලූයා අද උදේ බත් කන්නේ පාත් කන්නේ ඒක අමාරුද? ඒ තෝරා ගැනීම අමාරුද? අනේ බත් මොකද පාම ඉදියාපත. ඒක අමාරු නෑ. හරිද මම කියන දේ? හැබැයි කිච්චල වැඩි නරක මිනිස්සු හිතගෙන යුදෙවරුන්ව මැරුවා මිලියන 6ක් යුදෙවරුන්ව කිච්චල මැරුවා යුදෙවරුන්ව මරලා හිට්ලත් අන්තිමට යාගේ ජීවිත නැති කරා. හිට්ල මොනවාද කරපු එක ක්‍රමයක් තමයි. අම්මා කෙනෙක්ව අරගෙන ළමයි දෙන්නව දෙපැත්තෙන් දාලා අම්මට කියන දැන් තෝරන්න තෝරන්න මේ දරුවා දෙන්නගෙන් ඔයාලට ඕනේ කාවද අම්මා කෙනෙක්ට පුළුවන්ද පුළුවන්ද තෝරගන්න ළමයි දෙන්නේ කිනවල මට මේ ළමයා ඕනේ මෑව නෙමෙයි කියලා ඒක අමාරුද ඒ තීරණය අමාරුද ඒක අමාරුයි ජීවිතේ අමාරු තීරණ එන්න යනවා ඒ වගේ සරෙන්නේවා හැලෙලූයා මෝකුණාගිය කිතුනෝ අමාරු තීරණ ඉදිරියේ සරෙන්නේ නැහැ තුන්වෙනි දේ divided loyalty ආ මොකද බෙදුනා වූ පක්ෂපාතීකම මේ දේවල් එන්නේ යනවා අපි ඡන්දේ දාන්නේ කාටද මම ඉවත් කර දැක්ක හැබැයි නරු මේකෙන් මේ කතා කරන්න ඕනේ මක් නිසාද හරි නැද නැ හා මෙන්න ඔබ ඡන්ද දාන්න කාටද? දැන් සමහර විට කොළ පාන හිටපුවා ඈ මේ පාන නැහැ. හරිද? අපේ ප්‍රාදිකින කියනවා හරි සන්තෝෂයි. ඒ වගේ කියනවා මං සුන්දර හැටියට. හැබැයි අහන අයගේ කියනවා නෑ මේක අපි දැම්මේ නෑ, මෙයා දැම්මේ නෑ, ආයෙත් දැම්මේ නෑ. මඩු පිට උඩට යන්න 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 යනකොට අර දුන්න කෙනෙක් නෑ. ඒ වගේ දෙයක් අහන්න. පක්ෂපාතිකම බෙදෙනවා. මේක අම්කන්නේ.
අද සමහරක් අය මෙතන ඉන්න ගන්නවා. මන්ත්‍රීවරු ඉන්නවා. එක පැත්තක ඉන්නකොට අනිත් පැත්ත ලෙලි යන්නේ. කෑගහ උඩ පැනපැන කැපුවගෙන කෑලියන්. මේ මාස ගාන පුරුදුදී ඉන්න ලොකු දරුවෝත් ලැබිලා දැන් වේද මාතෘ තුමා මේ අනිත් එක බෙන්නෝ කතා කරන ඕකම ඒ මනුස්ස ක්‍රමය බෙදුනා වූ පක්ෂපාතීක ක්‍රිස්තියානි සභාවට බෙදුන පක්ෂපාතීකමක් තියෙන්න බෑ අපිට ලෝකයට සේවය කරන දෙවියන් වහන්සේට සේවය කරන්න බෑ අපි යනවන අපි යේසුස් වහන්සේට මේ ගමන සම්පූර්ණයෙන්ම යනවා උන් වහන්සේ කිව්වා අමාරු තා එන්න යනවා मामा क्या ना कहेंगे ला युद्ध वो रोहती है तब मिनिया कोचर की एक बार
පස්සේමයි කොහොමද මිනිහා බලවන්නේ? ඇය ගාන 29 තුරද මිනිහා බලන. යුදේ වරුන්ගේ තිබුණු ශාසිතෝ ඒ වගේ. මිනිහා වලරන්න ඕනේ ඉක්මනින්. ඒ කියන්නේ මිනිහා වලරන්න යනවා නම් පුතා මේ රස්තිය අඳු ගන්නෙ නැහැ. හැබැයි යුදේ චාරිත්‍ර මේක මතක තියාගන්න. දවස් 30ක් තිබුණා. කවුරු හරි මැරුණාට පස්සේ දුකින් ඉන්න. It's called a mourning period. What is the word for the singer of a mourning? देवराज्य प्रकाश देवराज्य प्रकाश देवराज्य प्रकाश कर ගෙදර කියලා සම්පූර්ණ ආ පල්ලිය කිව්වා නේ අර කවුරු කරන්නේ නැතුව කියලා දැන් අහ
මම මගේ ස්වාමි පුරුෂයාට දාවුර වේ කරන්න අවශ්‍ය අනේ දේව දරුවනි මට හරි දුකට මම පත්තර කාරණාව තමයි සමාජික භාර්යාව තමගේ ස්වාමි පුරුෂයාව බිමට ඇදලා දාන හැටි දැක්කා සමාජයට කිසි ගෞරවයක් දෙන්නේ නැහැ කිසිම තැනකින් තමන්නේ නැහැ හැමතිස්සෙම වෙන ස්වාමි පුරුෂ උරුමයි යාගේ එකකට නැහැ ඔබ ගෞරවය කරා ස්වාමි පුරුෂනි මම ඔබගේ කාණ ප්‍රශ්නේ එකයි ඔබ ගෞරවය ලබන විදියට ඔබ ඇයට ප්‍රේම කරනවා ඔබේ වැඩ කටයුතු ඔබ කරනවාද ගෞරවය ලබන්න ඉස්කෝලේ ගියාම අපේ හිටියනේ අමුතු සරලා ඕගන් ඉස්කෝලේ වල හිටියා සිස්ටර් තවත් පොඩි කියවන්න අමුතු සරලා හිටියා ඒකනේ සමාව ගාව දැක්කාම දනිස් ගහන එක ඇයියේ යා මේ වල උස්සන්නේ වන්න යාක සෙල්ලම් නැහැ කියලා කුටි තවත් සමාන කරන ළමයි තව අහලා තිබුණා මොකක්ද ඒව නම් කියන්න බෑ මචං හැබැයි නම් වල නම් වල මොනවද කිව්වේ ඒක දන්න මේ සර කොහේ නැල මොනාර පොඩි ෂේප් එකක් දාන්න ඒක වැඩි කවුරුවක් නැහැ ඒක අවකම් දෙන්න ස්වාමී පුරුෂනි ප්‍රේම කරන්න බාරයන් ඩවුන් කරා කියවන්න ක්‍රිස්තියානි පවුලක තිබිය යුතු තත්ත්වය තත්ත්වය ඔන්න දරුවනි නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමීන් වහන්සේ තුල කීකරු වේ හරිම දරුවෙක් කියන්න මම මගේ දෙමව්පියන්ට කීකරු වේ යුතුයි හැලෙලුයා දරුවනි ඔන්න දෙවියන් වහන්සේ දිනේ කිව්වා හැලෙලුයා කියන්න ඉස්සරහ මක් නිසාද එසේ කරන්න යුතුය නුඹට වැඩ සිද්ධ වන පිටිසක ඔබ පොළොවේ ගෝව ජීවත් ගෝවකන් ජීවත් වන පිටිසක නුඹේ පියාට පවුලක් ගෞරව කරපන් දරුවනි පියාට මවට ගරු කරන්න හැලෙලුයා යන්න ඉස්සරහට ඒ පොරොත්තුවක් ඇති පළවෙනි ආඥාවය පියවරුනි නුඹලාගේ දායකත්වය very important අප පටන් ගන්න සිස්ටර් පියවරුනි නුඹලාගේ දරුවන්ට කෝප නුපදවා ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරපාලන තාත්තලා හැලෙලුයා දරුවන්ට කේන්ති යන විදියට ඇසුරෙන්න එපා ගෞරවය ඕන හැබැයි ක්‍රියා කරන්න මම හිතනවා මෙතන නැතුනොත් අම්මලාවත් දාන්න ඕනේ හරිද තාත්තලා හරිද හැලෙලුයා අම්මලාත් ඉන්න දරුවන්ට එපා වෙන විදිහ බයිබලයේ කියනවා discourage කියන්නේ අදාළමත් වීම අයිය කියන අදාළමත් වීම කියලා. දරුවෝ අදාළමත් වෙන වේගම ක්‍රමය දෙමව්පියෝ. දෙමව්පියන්ට පුළුවන් දරුවන්ව අන්තයට අදාළමත් කරන්න. ඒ නිසා කරුණා කරලා ක්‍රිස්තියානි පවුලේ ලක්ෂණ husband wife ප්‍රේම කරනවා. hallelujah wife husband ගරු කරනවා. දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙනවා දෙමව්පියෝ දරුවන්ට කෝපය ඇති වෙන විදිහට තරහ ඇති වෙන විදිහට අදාළමත් වෙන විදිහට හැසිරෙන්නේ හැලෙලුයා හැලෙලුයා දෙවියන් වහන්සේ දරුවනි වෙනස් වෙන්න ඊයේ අපේ ගොඩක් ඔබ රණිකර විතර මම ඇහෙනවා ඔබ ඇහෙනවා ඊයේ කියන අපි ඊයේ ගියාක ගෙදර කර විසිට කරන අපේ ඉංග්‍රීසි සභාවට එන්න සහෝදරයන් ඔව් කිව්වද තමයි පාස් ඉස්සර මම සිකුරාද බෝතලයක වාඩි වුණා මම කෙලින්ම ඉරිද හවස වෙනකම් නැගිටින්නේ නැහැ කියන්නේ නැගිටින්නේ නැහැ කියන්නේ නිදා ගන්න අරම නේද හැබැයි මුළු දවස් තුනම බෝතලයක වායි රටේ කොට ඇවිල්ලා කෙලින්ම වයින් එකක් ගන්න ඔක්කොම ගන්නවා පාටි මේව කරගෙන සිගරට් ටික පාස් එකට මම තාම පාසම පොඩ්ඩක් ගියා දැන් මට කිව්වා කොහොම සන්තෝෂම මොකදන්නේ අවන්ට හැබැයි පාස් තවදුරට මගේ සිකුරාදා දින සෙනසුරාදා දින ඒව කිසිම දෙයක් නැහැ තමයි මගේ දරුවෝ ඉස්සර මම දැන් සිගරට් එක ඒම් පිටින් මම ගන්නවා හැලෙලුයා දෙවියන් වහන්සේගේ දරුවනි ඒක උන්වහන්සේ කරන්නව බලවත් ක්‍රියාවක් හැලෙලුයා ඔබගේ දරුවන්ට යාගෙන අදමණ සන්තෝෂයි මගේ දරුවෝ දකින්නවා ඊට වඩා වෙනස් ස්වරූපයක් මම ගැන ඔබට තේරෙනවද මම කියන දේ දේවා දරුවනි ස්වාමීන් වහන්සේලා සම්පත් දෙන්න බලවත් දෙන්න ආශිර්වාද කරන හොඳයි ඔබ මිසුදු සිස්ටර් හැලෙලුයා ඔන්න දෙවියන් වහන්සේගේ දරුවනි ස්වාමීන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා මේ ආකාරයෙන් තුන්වෙනි
කෙනා ගෙදර ගිහිල්ලා ගෙදර වැඩ කටයුතු කරන්න හදනවා. උන්වහන්සේ කිව්වා මාව අනුගමනය කරනවා නම් නගරට අත තියලා පිටිපස්ස බලන්න එපා. ඒ කියන්නේ මොකද්ද? ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කය කරා ගමන් කරන්න පිටිපස්ස බල බල වටේ බල බල අරයා දිහා බල බල මෙහා දිහා බල බල අර කක්ක දිහා බලලා අනිත් මිහර කක්ක දිහා බලලා මේ ගමන යන්න බෑ. මේ මිනිස්සු ක්‍රමී කිව්වේ නබුලට අත දීපාර වැඩේ බලාගෙන ගමන් කරන්න. ඒකයි මම දුක් වෙන්නේ මිනිස්සු කිව්වම අරයා නිසා මම වැඩුණා මෙයා නිසා මම අබයන මතුණා අරයාම කිව්වේ නැත්තම් හොදයි හේම දරුවනි මූකුණා ගියා වූ කිතුම්ගේ ලක්ෂණය අරයා මෙයා එයා නෙවෙයි. යේසුස් වහන්සේ හල්ලෙලුයා නබුලට මම අත දීපා මට ගමනක් තියෙනවා මට තියෙනවා බීජ පැල කරලා ගන්න මට වටේ පිටේ බල බල මේ ගමන කරන්න බෑ මම එඳු මාදියා බලලා මගේ වැඩේ කරන්න ඕනේ. හල්ලෙලුයා මම මැද නවතින්නේ නැහැ. එමේ යේසුස් වහන්සේ ඒකයි කියන්නේ.